දැන් විස්තර ටික උන ආයේ මුලින් ඉඳලා අපි කතා කරමු. මොකක් ගැනද කතා කළේ? වචනය ගැන. වචනේ අසංවර වෙනකොට කරුණ කීකින් අසංවර වෙනවද? වචනය කියලා කියන්නේ මොකද්ද දරුවනි? අපි මුල් කරගෙන කියන දේවල්. කරුණ කීකින් අසංවර වෙනවද අපේ මේ කට? හතරකින්. දැන් පහලට ගියාට පස්සේ කට අසංවර වුණාද? අද ටිකක් මතක් වුණ නැද්ද කටට? කටට දානකොටත් කට පරිස්සම් කරගන්න වෙයි. ඇහුණද? බලා ගන්නවල මන් දිහා කියන දේ. දැන් අහගන්න ඕනේ. එතකොට වචනයේ ආකාර කීයද? හතරයි. පළවෙනි එක මොකද්ද මේ අනුත්තර? පළවෙනි අසංවර වෙන්නේ කොහොමද? බොරුවෙන්. සඳුනි දෙවෙනි එක කේලම. නිරංජන තුන්වෙනි එක පරුස වචන. ආංජලා හතරවෙනි එක මොකද්ද? හිස් වචන. මොකද්ද අපේ හිරුනි බොරු කියන බොරුව කියන්නේ මොකද්ද? මං කියලා දුන්නේ කොහොමද? බොරු කියන්නම නැති කෙනෙක් ඉඳ පොඩ්ඩක් කියලා දෙන්න බලන්න. මිහිලුවටවත් බොරුවක් කියවෙන්නේ නැති හිරුණි කියන්න බලන්න. අන්න දැක්කදී දැක්කේ නෑ කියන අය. දැක්කේ නැතිදී දැක්කේ දැක්කා කියලා කියනවා. එතකොට ඒ දේ මුල් කරගෙන ඒකිනම් මොනවද කරන්නේ? වචනයේ අසංවර කරගන්න. මතකද පුරුෂ ලක්ෂණ යෝසිත භාග්‍යතුන් වහන්සේට සසර බොරු නොකීම නිසා ලැබිච්චදී පුරුෂ ලක්ෂණ කීයද යෝසිත? යෝසිත ඉන්නේ පන්තියේද? දැන් මේ සීල ප්‍රෝග්‍රෑම් එකේ දින්න යෝසිත. එහෙනම් බලන්න කියන්නේ උදේ ඉඳලා හිටියනම් මෙතන පුරුෂ ලක්ෂණ කීයද? දෙකයි. මොකද්ද? යෝෂිත මොකද්ද? එහෙනම් මට කියන්න බලන්න යෝෂිත, වචනේ අසංවර වෙන්නේ කරුණු කීයකින්ද? යෝෂිත බොරු කියනවා කියන පුතේ, කේලාම් කීමෙන්, පරස වචන කීමෙන්, හිස් වචන. ඔයාලට සිංහල ලියන්න පුළුවන්ද? බෑද? අක්ක කියලා දෙන්න ඕන මල්ලිට ඈ. පොතේ ලියා ගන්න පුතේ. වචනේ අසංවර වෙන්නේ ඔන්න ඔය කරුණු හතරෙන්. හොඳට අහගන්න යොචත. ඔන්න මහේසක්ක කියනවා බොරු කියන නොකීම නිසා බුදුරජාණන් වහන්සේට පිහිටපු පුරුෂ ලක්ෂණ දෙක මොකද්ද? ඔන්න යෝසිත, තනි රෝම කූපයයි තථාගත බුදුරජා. එක එක තැන පිහිටි තනි රෝම කූපයක්. එකකින් එකයි. අය ඒ තැනින් දෙක තුන ඇවිල්ලා නැහැ. මම ඒක පස්සේ කියලා දෙන්නම් ඔයාට. පැහැදිලිද? ඒ වරු නොකීපු නිසා පුතේ සසරේ බුදුරජාණන් වහන්සේ. ඊළඟ පුරුෂ ලක්ෂණය මොකද්ද? ඔව්. ධාතු යෝසිත බලන පිළිමේ රෝම පිළිමේ බලන්නේ. දැන් මන් දිහා බලන්න. පිළිපේනද නලලේ මෙහෙම කෙනෙක් එකක් තියෙනවා. තියෙනවද? අන්න එක තමයි රෝම ධාතු කියලා. එතකොට රෝම ධාතු පිටේ මොකක් නිසාද? බොරු. ඔව්, බොරු කීවේ නැති නිසා රෝම ධාතු නලල් තලි හිටියා. එහෙනම් අපි ජයගන්න අවදාවක් නොකියලා තියෙන නිසා කේලම කියන්නේ මොකක්ද? මොකද්ද?
අහගන්න ඕන ජෂා. කොහොමද කියන්නේ? නෙමෙයි තාත්තා කියන්නේ. පිටුමු කියපන්නේ දෙයක්. මේ කියන්නේ අහකට ගිහින් දෙයක් දෙන්නේ කියුවා. මෙලත් එහි කියන්නේ මෙහි කියන්නේ මොන කියන්නේ යන්නේ ඒ දෙපිරිස අතර හිතවත්කම කරන්න මිත්‍රශීලීභාවය නැති කරන්න කියන එක කියලා මතක තියාගන්න. අය කියන්නේ නැති මේවා නම් ජීවිත කාලා ප්‍රකින් සුදුම සුදු පාටයි කිරිම පාටයි දත් කියන්නේ මොකක් නිසාද ඒක ලැබුණේ? සරි කේලාම් නොකීම. එතකොට කමිල්ල කියන්නේ ඊළඟ එක මොකද? කේලමින් පස්සේ මොකක්ද අපි කියලා දුන්නේ? බුරුව කේලම ඊළඟ එක. පරුස වචන නොකි. පරුස වචන කියලා කියන්නේ මොකද්ද කමිල්ල? අන් අයගේ හිත රිදෙන, අන් අයගේ අයට නිඳා කරන, හිත රිදෙන, අන් අයව පීඩාවට පත් කරන වචනෙට කියනවා පින්වත්නි මොකද්ද? පරුස වචනය. එහෙනම් කියන්න බලන්න ඒක නිසා බුදුජානන් වහන්සේට ලැබෙන මොකද්ද පුරුෂ ලක්ෂණය? ඔව් සම්පූර්ණ මොන වාසන් වෙහිනවා. ඊට පස්සේ බ්‍රහ්මස්වර නිතාංජලා කප ලැබුණේ බ්‍රහ්මස්වර ලැබුණා. ඒ කියන්නේ ඒ වචනය අන් අයගේ හිත සම්පූර්ණත්වයට පත් කරන. ඒ කියන්නේ ඒ වචනය තුලින් ඒ කතා කරන වචනය තුලින් ඒ වචනය තුලින් ඒ සම්පූර්ණත්වයට පත් වෙනවා. එතකොට ඊට මොකද? හිරුමතක එහෙන්නේ ඇහුනේ එහෙම දෙයක් කියනවා. මට එහෙන්නේ ඔයාලට හයි මොකද්ද? හිස් වචන.
වචන. හිස් වචන කියන්නේ මොකද්ද පුතේ? කියන්නෙම නෑනේ අපි. මොකද්ද? ඕපදූප. ඔව් ඕපදූප පුතේ. එක වැඩක් නැති දේවල් කතා කරනවා නම් කියවන්න. ඒවා අපි නලුනි ලියෝ ගැන, සින්දු කියන අය ගැන, ඊට පස්සේ යාළුවෝගේ දේවල්, ඒ දේවල් කතා කරනවා නම් මොකද්ද හිරුණේකට කියන්නේ? හිස් වචන කියලා. එතකොට මේ කියපු දේවල් මොනවද? බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන කතා කරනවා නම් යම් කෙනෙක්, ඒ කෙනා කෙලින්ම කොහෙද උපදින්නේ? නිරේ. හරි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අම්මයි තාත්තයි නෑ, මීට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නැති කාලයක හිටියා, ලස්සන පවුලක් ධනවත්. අම්මයි තාත්තයි අයියයි මල්ලි නංගි සහෝදරය තුන්දෙනයි, අම්මයි තාත්තයි, හොඳට ධනෙ තිබ්බ පවුලක්. ඉතින් මේ අය දවස් මේ කට්ටියගේ අයියට දවසක් හම්බ වෙනවා බණ අහන්න යන්න. බණ අහන්න හම්බුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනා. හිත පැහැදිලා අයියට පින් කරන්න ආසයි තුනා. ඊට පස්සේ දැන් මේ අයියා ටික 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 බණ අහනවා, දන් දෙනවා, පින් කරනවා දරුවනේ. මේකට ආසහිතිච්ච මල්ලිත් මොකද කළේ? පින් කරන්න ගත්තා. ඊට පස්සේ ඒකට එකතු වුණා කවුද? නංගි. නංගි පින් කළා. අයියලා දන් දෙනවා, නංගිත් මොනවා හරි හදාගෙන යනවා. අයියලා සිල් ගන්න යද්දි නංගිත් යනවා. බලෙන්නේ මේ කැමැත්තෙන්ම ගියා. අම්මයි තාත්තයි මොකද කළේ? අම්මයි තාත්තයි කටවුල් කර කර මොකද කිව්වේ? මොනවට දන් දෙනවද උඹලට පිස්සුද? දැන් සිල් ගන්න ඕනද, බණ අහන්න ඕනද කියලා අම්මයි තාත්තයි රෑ දවල් නැතුව අර තුන්දෙනාට ඒව කරන්න දුන්නේ බැන්න. දැන් කවුද පින් කරන්නේ ගෙදර? අයියයි නංගි මල්ලි. පින් කරනවට කැමති නැති කවුද? අම්මයි තාත්තයි. දැන් එහෙනම් අපේ ජීවිතවලට වැඩිය ගොඩක් වෙනස්ද නැද්ද? දැන් අපේ තියෙන්නේ කවුද ගොඩක් පින් කරන්න උදව් කරන්නේ? අම්මයි තාත්තයි. අපි කොහොමද? යෝසිත කොහොමද අපි? අපිත් ඉතින් කරනවා ටික ටිකද? කැමැත්තෙන්ද? කැමැත්තෙන් කරනවා ටිකක්. ඉතින් ආලෝකා හැමදාම එනවට චුට්ටක් අමාරුයි නේ? හැමදාම එනවට වැඩි ඉතින් නේද? ඉඳලා හිටලා චුට්ටක් එහිමි යනවා නම් ඉතින් හොඳයි නේ? එහෙමද? අර අම්මයි තාත්තයි කැමතිම නැහැ. මොකද කළේ? බයිනවා 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 බයිනවා. අරුස වචනෙන් බයිනවා, නරක වචනෙන් බයිනවා. හොඳට බැන්න. මේ ද අයියයි මල්ලි නංගි මරණින් මත්තේ කොහෙ යන්නේ නැද්ද? නිරංජලා දිව්‍ය ලෝකේ ගියා අපි දරුවනේ. තුන් දෙනාම දිව්‍ය ලෝකේ. ගොඩක් පින් කළේ අයියා. අයියා ඊට චුට්ටක් උඩ දිව්‍ය ලෝකේ. ලස්සනයි. ඊට පස් ගොඩක් පින් කරපු අයියාගේ ආනුභාවය වැඩි. ඊට වැඩියෙන් පින් කරේ මල්ලිනි. මල්ලිගේ ආනුභාවය වැඩි. නංගිගේ ආනුභාවය ඊට වැඩි අඩුයි. ඒ තුන් දෙනා ඒ දිව්‍ය ලෝකේ. දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරලා ඉවර වෙලා මේ ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ දකිනවා අහසේ පෙරහැරක් යනවා. ලස්සන සුදු පාට ඇත් පැටවෙක් ඇතු ඇතෙක්ගේ උඩ ලස්සන ආනුභාව සම්පන්න කෙනෙක් ඔන්න ඇතා පිට යනවා. රන්වන් නදුමින් සැරසෙන කෙනෙක් අස්සයාගේ පිටේ යනවා. ලස්සනයි. ඊට පස්සේ ඊටත් වැඩිය ලස්සන ශරීරයකින් යුතු දිව්‍යාංගනාවක් පිටිපස්සෙන් යනවා. ඊට පස්සේ තව දෙන්නේ පිටිපස්සෙන් යනවා.
ඇඳුමක්වත් නැහැ. ඈ ඊට පස්සේ ඇඟේ නූල් පටක් නැහැ. ඊට පස්සේ ඇඟේ දුන් දානවා, පිච්චෙනවා, ගිනිපත්තු වෙනවා, කටින් පණුව වැක්කිරෙනවා. මේක දැන් එක එක විදිහට අර ශාරීරී දෙන්නව ගහ ගන්නවා, දෙන්නම ලේ වක් කර ගන්නවා, ආය පහල දෙන්නම එන කොටා ගන්නවා, බැන ගන්නවා, දෙන්න දෙන්න අතරම අරුපුද, දෙන්න දෙන්නම ගහ ගන්නවා, කපා ගන්නවා. ඒකත් අර පෙරහැරි පිටිපස්සේ යනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කතා කළා අර පිටිපස්සෙන් යන දෙන්නට. කතා කළා ඇහුවා, ඔයාලා දෙන්න කවුද? ඇයි ඔයාලට ඔය වගේ ජීවිතයක් ලැබුණේ? හොඳට අහගන්න. දැන් මේ මම මේ කියන්නේ ඔයාලට මේක ගොඩක් මතක තියාගන්න පුළුවන්. මේවා ගෙදර ගිහිල්ලා ඉස්කෝලේ යන්න ඇවිල්ලා හැමදාම අසපුවට එන්න, හැමදාම මේවා කරන්න, මේවා මතක් කරගත්තොත් නම් කරයි, නැත්තම් ආයෙ කම්මැලි වෙනවා අපි. ඊට පස්සේ අහනවා මේ කට්ටියගෙන්, මේ ප්‍රේතයෝ දෙන්නගෙන් අහනවා, ඇයි ඔයාලට මේ වගේ ජීවිතයක් ලැබුණේ? ඊට පස්සේ මේ දෙන්න කියනවා, ස්වාමීනි ඔයාට මතක නැද්ද ඔබට? කාගෙන්ද මේ අහන්නේ? අර ප්‍රේතයෝ දෙන්න අහනවා මේ ස්වාමීන් වහන්සේගෙන්, ස්වාමීනි ඔබ වහන්සේට අපි මතක නැද්ද? කියනවා, ස්වාමීනි මේ ඉන්න අපි දෙන්න ඔබ වහන්සේගේ නැන්දයි මාමයි. එහෙනම් කවුද මේ? ඒ ස්වාමීන් වහන්සේගේ නැන්දයි මාමයි දැන් මේ ප්‍රේත ලෝකේ ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේත් පින් කරනකොට මේ නැන්දයි මාමයි මොකද කරලා තියෙන්නේ? පින් කරගෙනද? නෑ, පිනට ගරහ ගරහ. ඌව මොකටද පන්සල් යන්නේ? මොකටද සිල් ගන්නෙ? මොකටද ළමයිට ඌව වැඩක්ද ගා බැන බැන හිටියා කිව්වා. අනේ ස්වාමීනි අපි පිනට ගරහ ගරහ හිටියේ කියනවා. ස්වාමීනි ඔබට පේවනේ ඉඳලා ඉස්සරවම යන්නේ කවුද? ගොඩාක් පින් කරගත්ත මගේ ලොකු පුතා ඉස්සල්ලා යන්නේ කිව්වා. දෙවණියට යන්නේ ස්වාමීනි මගේ දෙවනි පුතා. තුන්වෙනියට මේ යන්නේ කවුද? මගේ දියණිය. ඒ අය පින් කරනකොට මමයි මහත්තයයි ගෙදරට වෙලා කකුල් උඩ තියාගෙන කට උල් කර කර මොකද කිව්වේ? ඈ වචන අහට මෙහෙට වචන හරවහර අපි බැන්නා. පින්කලියේ නෑ. දන් දෙනකොට, සිල් ගන්න යනකොට, වැඩසටහන් වලට යනකොට, භාවනා වැඩසටහන් වලට යනකොට, මල් ගෙවන්න යනකොට, ඈ වෙසක් කූඩු හදන්න යනකොට, ඕවා මේවා වලට අපි මොකද කළේ? එන්න දුන්නේ නෑ ස්වාමීන් වහන්සේලා වඩම්මන්න යනකොට, නේද? අසපුවස් කරන්න යනකොට. ඊට පස්සේ ස්වාමීනි අපේ වත් බෙදලා තිබ්බ සතිය දවස් 7ට අපි අමතක කරලා ගෙදර හිටි ආවේ නැ. මතකද? දවස් 7 වෙන් කරලා බෝඩ් එකේ නම් ටික ස්වාමීන් වහන්සේලාට පොරොන්දු වෙලා අපි ආවේ නැ, අපි ගෙදරට වෙලා. අපි එන්නේ ආපු දවසරත් අපි කරන්නේ අනුන්ගේ දේවල් හොය හොය කතා කර කර ඉන්න එක. ඕනේ රංජරා වෙච්චදි අවසාන ටික මේ අපි කියන අය කියන එක මම මේ කියන්නේ. නන්දික බෝඩ් එකේ ස්වාමීනි අපි ගෙවල් වල කෝකටත් එන කෙනා හැමදාම ඇවිල්ලා ටොයිලට් එකයි බාත්รูම් එකයි හොදලා යනවා. අපි ඉතින් එන්නේ මුකේටද? විශේෂ අවස්ථාවලට පමණයි. ඒත් ඇවිල්ලා ඉතින් අරයාගේ මෙයාගේ වැඩ කරනවට ඒවා මේවා කියලා යනවා කියලා කියන්න බි. පිරුණ නේද? පින් කරන අයට ගරහනකොට, පින්නට උදව් නොකරනකොට වෙනදී නේද? ඒ නිසා පින්වත් දරුවන ඔය කතාන්දර, ඔය උපමා හොඳට මතක තියාගෙන කවුරු කම්මැලි වුණත් අකමැති වුණත් ඔයාලා සිල් ගන්න එක නතර කරන්න එපා. වැඩසටහන් වලට එන එක නතර කරන්න එපා. දහම් පාසල් එන එක නතර කරන්න එපා. මල් පහන් පූජා කරන එක නතර කරන්න එපා. ඊට පස්සේ පින් පොත ලියන එක නතර කරන්න එපා. තේරුණා සඳුනි? මොන ප්‍රශ්න තිබ්බත් දහම් පාසල නම් අත අරගන්න එපා. ඇයි? ඒකින් තමයි කුසලය අකුසලය හොඳ නරක හැමදේම කමිල්ලයක් කියලා දෙන්න. මොකෙන්ද? දහම් පාසලින් ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍ර අය. අපි එතකොට ඇවිල්ලා මෛත්‍රී භාවනාව කරනවා, අන් අයත් එක්ක සතුටින් ඉන්නවා, හොඳ දේවල් කතා කරනවා, නැද්ද?
එතකොට මේ හැම මොහොතකම අපිට එකතු වෙන්නේ මොනවද මේ යෝසිත? හැමදාම අපිට එකතු වෙන්නේ පිං පිං කරන යන්නේ කොහෙද? යාමේ, තුසිතේ, නිමාන රතියේ, පරිනිම්මිත වසවත්. යාමේ, නිමාන රතියේ, තුසිතේ, පරිනිම්මිත වසවත්ිනි චාතුම් මහරාජිකේ මේ දිවි ලෝකවල තමයි අපි ගිහිල්ලා උපදින්නේ. ආවසක් දන්නවා, කොච්චර කල් ඉන්නවද කියලා දන්නවා. එතකොට මේ ලෝකවල ඉපදුනහම මෙවැනි දුක් විඳින්න වෙන්නේ නෑ. අපි කවුරුත් කැමති සැප විඳින්නද දුක් විඳින්නද යෝසිත? අපි කැමති දුකින් ඉන්නද සතුටින් ඉන්නද? එහෙනම් මීට වැඩි සතුටින් ඉන්න දිවි ලෝක නැද්ද? ඒ දිවි ලෝකවලට යන්නේ මොනව කරන අයද? මොනවද පින් කරන්න ඕනේ? අපි සිතත් සංවර කරගන්නවා, වචනෙත් සංවර කරගන්නවා, කයත්. කොහොමද සිතයි කයයි වචනේ සංවර වෙන්නේ? සත්තු මරන්නේ, සොරකම් කරන්නේ, කාමී වරද වැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ. අද 12න් පස්සේ කෑම ගන්නෙ නෑ, හෙට උදේ වෙනකම් ඉන්නවා. අද සින්දු අහන්නේ නෑ, ටෙල්නාටි බලන්නේ නෑ, එක එක කතන්දර බලන්නේ නෑ නේ. අශෝක්ද මොනවද ඒක අර ඒව බලන්නේ නෑ. ඊට පස්සේ තව මොනවද ඔයාලා බලන්නේ? සිදු ටෙලිනාටි බලන්නේ නෑ. අය මොනවද? ඔය මොකවත් අද එපා. සඳුදා කමන්නේ. ඒත් ඉතින් ඕන්නේ කමක් නෑ ඉතින් ටිකක් ඈ. ඒව මොනවත් කරන්නේ නෑ. අද දවසේම මොකද කරන්නේ? ගෙදර සක්මන් කරනවා, දහම් පොත් කියවනවා, ඊට පස්සේ භාවනා කරනවා, දිවි ලෝකයේ ආයුෂ ටික හදහත් ගණන් හදනවා, ඒවට යන්නේ කොහොමද කියලා ප්ලෑන් කරනවා. සඳුනේ නේ වෙනදට ප්ලෑන් කරන්නේ මොනවද? වෙනදට අපි ડોක්ටර්ලා වෙන්න, ලෝයලා වෙන්න, එක එකයි වෙන්න ප්ලෑන් කරන. අද අතර යන්න, මනුෂ්‍යයන් අතර ආය උපදින්න ප්ලෑන් කර කර චාට් එකක් ගහගෙන තියා ගන්නවා සිල් ගන්න දවසට. අද අනිත් වැඩ ටික පැත්තක. ඊට පස්සේ ඇසෙන පින් අපි මතකම කොහෙද යන්නේ? මහීසා දෙවියන් අතර ගිහිලා උපදිනවා. එතකොට කොහොම හරි අම්මලත් එකතු කරගෙන යන්න උත්සාහ කරන්න බෑනම් අතාරින්න වෙයි නේ. තමන් හරි බේරෙන්න තමයි මහන්සි වෙන්න වෙන්නේ. අම්මලාට ඉතින් චුට්ටක් කියලා බලන්න. හිස් වචන වලින් අම්මලත් බේරන්න, පරුස වචනෙන්, කේලමින්, බොරුවෙන් අම්මලත් බේරලා ඔයාලත් බේරිලා යන්න. හැම දිනාටම වාසනාව උදා වේවා. අපි මෛත්‍රී භාවනාව ටික මොහොතක් කරනවා. එතකම් බුද්ධ පූජාව ලෑස්ති කරලා තැම්පත් කරන්න ලෑස්ති කරගන්න. මෛත්‍රී භාවනාව කාට හරි කරන්න පුළුවන්ද? ආ, යෝචිත කරනවද? විනාඩි 10 තියෙන පුතික්ම ඉවර කරන්න ඕනේ. ඔව්. සාදු සාදු. මයික් එක දෙන්න වේයට නේ. නේ මෛත්‍රී කරන්නේ. ඉක්මනට ඉවර කරන්න ඕනේ. පුළුවන්ද? දෙක් මෙම්වා සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. මා මෙම්ම මේ අසපුවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැතු වෙත්වා, තරහ නැත්.
ඇතෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙම්ම මේ ගමේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙම්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙම්ම මේ පලාටේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙම්ම මේ රටේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙම්ම මේ ලෝකයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙම්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
මෛත්‍රී භාවනාවෙන් ආනිසංස කීයක් ලැබෙනවද? මොකද්ද පළවෙනි එක? සුවසේ. ඊට පස්සේ ඊළඟ එක පෞකාර සිහින දකින්නේ. ඊට පස්සේ මිනිසුන්ට ප්‍රියමනාප වෙනවා. ඊට පස්සේ අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙනවා. ඊට පස්සේ දෙවියන්ට දෙවියන්ගේ ආරක්ෂාව. ඊට පස්සේ ගින්නෙන් හෝ වසවිසෙන් හෝ හානි පැමිණෙන්නේ. ඊට පස්සේ වහාසිත සමාධිමත් වෙනවා. ඊට පස්සේ ඈ මූණි පැහැය පැහැපත් වෙනවා. ඊට පස්සේ සිහි මුලා නොවි පත් වෙනවා. මරණින් මත්ති බ්‍රහ්ම ලෝකේ ඉපදෙන. දැන් බලන්න මෛත්‍රී භාවනාව හැමදාම කරන අය හැමදාම මෙත්සිත පතුරවන දරු අත උස්සන්න. නෑ දෙක්කෙනෙක්වත් දවස් 6කට සැරයක් මෛත්‍රී භාවනාව කරන අය නෑ. පහක් හතරක් තුනක් දෙකක් එකක් එකක්වත් නොකරන ඉන්නවද? ඇයි මෛත්‍රී කරන්නේ නැත්තේ ඔයාලා? ඇයි හැමදාම කරන්නේ නැත්තේ? හේතු කියන්න බලන්න. ඇයි ජසික හැමදාම මෛත්‍රී භාවනා කරන්නේ නැත්තේ ඔයා? ඉක්මනට අපිට මේ බුද්ධ පූජාව තියන්න ඕනේ. හරි සංවේගයිනි. ආ මොකද්ද කරන්න වෙන? මුදිතා හැමදාම කරනවද? හා ආලෝක වෙලා නැද්ද? වැඩටත් යනවද? ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා? එහෙනම් යෝසිත ඉච්චරයි ආයි කරන්නේ. හැමදාම කරනවද? මහේෂා ෆ්ලෝරා දුව ඇයි පුතේ කරන්නේ නැත්තේ? වෙලා නැද්ද? තියෙනවා. කරන්නේ නැත්තේ ඇයි? උදව් කරන්නේ නැද්ද කවුරුත්? ආ මං උදව් කරන්නම්කෝ. මතක් කරලා දුන්නාම ඇතිනේ නේ. ආංජලා මාරි මාට් කරන්නේ වෙලා නැහැ. වෙන භාවනා කරනවා. තව මොනවද කරන්නේ? මුදිතාව, කරුණාව, හිරුනි. අනිත් දවස් වලට වෙන භාවනා කරනවද? ඇත්ත කියන්නේ ඈ. ඇයි පුතේ වෙලා නැද්ද? ඒකට කරන්නේ නැති. දිවි ලෝක යන්න කැමති නේ? කැමතිද? එහෙනම් කරන්න වෙයි නේ. ඔයා ඇයි කරන්නේ නැති? දවස් දෙකද කරන්නේ ඇයි? වෙන භාවනාවල් කරනවද? එහෙනම් වැඩට යනවද? හමුන ජොබ් එකක්වත්. එහෙනම් වෙලා නැද්ද? මොකද? සඳුනි වෙන භාවනාවල් කරනවද? මිනේම කරනවද? නිරංජන සමහරලාට කරනවා. අනිත් වෙලාට වෙන භාවනාවක් කරනවද?
ඇද්දහම කරගත්තා. මෙයා වෙන වෙනම කරනවා භාවනාව. දැන් අනිවාර්යෙන් මෛත්‍රී භාවනාව පැය භාගයක් කරන්න ඕනේ හැමදාම. ඒක දෙමව්පිය අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ. පැය භාගයක් උදේට විනාඩි 15ක්, හවසට විනාඩි 15ක්. ඒක කරා කියලා අධ්‍යාපනයේටවත් ඉගෙන ගන්න කිසි දෙයකට ඒ විනාඩි 15න් බාධාවක් වෙන්නේ, ලකුණු ගන්න එකත් වැඩි වෙනවා. බලන්න දෙමව්පිය කැමති ඇත උසන්න. ඒ විනාඩි 15 නොකරෝ දෙමව්පිය වක් කියන්න ඕනේ. අනිවාර්යෙන් දරුවනේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. ඒකේ වෙනස අපිට පේනවා. ඔබ දැන් ඉස්සර වගේනේ වෙනස් දැන් මේ දරුවෝ. උනන්දුව මදි. ඊට පස්සේ සිහිනුවන පවත්වන අඩුයි. නේ? ඒ නිසා දැන් විනාඩි කොච්චරද දවසට? පොතේ හැමදාම ලියවෙනවා මම පැය භාගයක් මෛත්‍රී භාවනාව කළා කියලා. එහෙම බැරි වුණොත් අපි කෝල් කරලා අහනවා මොනවද කරපු වැඩ gedara. විනාඩි 15ක් පුළුවන්. උදේම නැගිටලා විනාඩි වලම උදේ 5ක් වුණොත් හවසට තියෙනවා 20ක් කරන්න. නේ? ඒ නිසා අනිවාර්යෙන් 25ක් වෙනවා හවසට අනිවාර්යෙන් කරන්න ඕන. බලන්න කැමති අත උස්සන්න. අකමැත්තෙන් හරි අත උස්සන්න වෙනවා. හරි. අතීස්සවා කියලා කියන්නේ මේ වැඩේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ, ධාතුන් වහන්සේලා, බෝධීන් වහන්සේලා, මේ ස්වාමීන් වහන්සේලාට දෙන පොරොන්දු වුණොත් අපි දන්නේ නැහැ. ඒ නිසා අමාරුවෙන් හරි මේක කරගන්න, කරගත්තොත් කොහෙද යන්නේ? දිව්‍ය ලෝකෙ මට නෙමෙයි. නේ? ඒ නිසා පැය භාගය තව දෙනව අභ්‍යාසෝ එකක් අද දුන්නේ. අනිවාර්යෙන් කරන්න ඕන ඔය ළමයි ඉගෙන ගන්න එකට වැඩිය වටින්න ඕන ඕක. එහෙනම් පැය කොච්චරක් දැන් භාවනා කරන්න තියෙනවද දවසට? පැය භාගයක්. ඒක මෛත්‍රී භාවනා වෙන්නත් පුළුවන්, මුදිතා භාවනා වෙන්න පුළුවන්, තමන් කැමති එක. ඒක කැමැත්තෙන් කරන්නත් ඕනේ. අම්මා කියන නිසාවත්, තාත්තා කියන නිසාවත් කාගේවත් ඕඩර් එකට නෙමෙයි, තමන්ම උත්සාහ කරලා තමන්ම කාලය හදා ගන්න ඕන. වෙලාව තියෙනවා, කාලේ තියෙනවා, තැනක් තියෙනවා. නේද? අම්මලා වැඩට යනවා, ගෙදර කවුරුත් නැහැ, ඉස්කෝලේ යන්න ඇවිල්ලා කෑම ටික කාලා පොත් ටික පාඩම් කරන්න ඉස්සලා පැය භාගයක් භාවනා කරනවා විනාඩි 15ක්. ඉස්සල්ලා ඉස්කෝලේ යන්න දැන් හැමදාම රැ කල්තිය නිදිය ගන්න. එතකොට කල්තිය ඇහැරෙන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් අද ෆෝන් ටික එකතු කරනවා, iPad, phone, lap ළඟ තියෙන ඔක්කොම මම එකතු කරනවා. ඒවා දෙමව්පිය දීලා තිබ්බොත් ඒ ළමයා දහම් පාසලෙන් අයින් කරනවා. දෙන්නේ නැහැ පාවිච්චි කරන්න. බෑ මේ ළමයි හදන්න අපිට. ඒ නිසා ෆෝන් එකක් දෙනව නම් පැයයි, iPad එකක් දෙනව නම් පැයයි, ඒ ඉස්කෝලේ වැඩවලට විතරයි. අනිත් ඒවට වැඩක් නැහැ, ළමයිට ඕනේ නැහැ. අවශ්‍ය දේ කරගෙන අයින් කරන්න ඕනේ. තේරුණාද? තේරුණාද? ඒකට නම් කවුරුත් කැමති නෑ වගේ. ඈ? කැමතිද ජෂිකා? කැමති නෑ? ඒක ඕනේ? හරි වැඩි. හරි, ඒක පස්සේ කතා කරගමුකෝ. හොඳ එකද තියෙන්නේ? ඈ? ඒවා පුතේ අපිට ඕනේ වෙන්නේ තව අවුරුදු 15ක් විතර ගියාට පස්සේ. ඔයාලට අවුරුදු 18ක් විතර වෙද්දී හොඳට පාවිච්චි කරලා කමන් ඉගෙන ගන්නත් ඉවරයි. ඊට පස්සේ ඔයාලට ගැන තේරෙනවා. නේ? ඒකෙන් අනතුරු වෙලා ජීවිත වලට වෙච්ච හානි ඔයාලට වැඩි අපිට මිනිස්සු හැමදාම කියනවා. දරුවෝ ගැන දරුවන්ට වෙච්ච දේවල්, පවුලේ දෙමව්පියන්ට වෙච්ච දේවල් විශාල හානි වෙලා තියෙනවා ජීවිතේට. ඒ නිසා මේ දේවල් වලින් බේරෙනවා කියන එක ලේසියෙන් කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ආදරේ නිසා මේ කියන්නේ ස්වාමීන් වහන්සේලා ඒ අවවාද පිළිපැදලා මේ පින්වන්ත දරුවෝ රකින්න දෙමව්පියොත් උදව් කරන්න, ඔය කියපු දෙයට භාවනා කරලා පින් රැස් කරගන්න හැම දිනාටම වාසනාව ලැබීවා. සාදු.